ඔබලාටත් එක්ව සිටින්නේ News First Live at 55 සමගින් ප්‍රථම නවදහනේ දේශීය පුවත්පතයි. ලබන වසරේ සිට රියදුරු කුසලතා ලකුණු ලබා තීමේ ක්‍රමවේද ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා. 2023 වර්ෂයේදී අපි බලාපොරොත්තු වෙනවා රියදුරු අකුසලතා ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ආරම්භ කරන්න. ඉල්ලුම් කළ යුත්තේ එතකොට නැවත ආයේ සියලු කාර්යයන් එයා රියදුරු බලපත්‍රය සඳහා අවශ්‍ය මූලික කාර්යයන් ඉටු කළ යුතුයි. දැන් අවධානය ප්‍රාදේශීය පුවත් කිහිපයක් වෙත. වැලිමඩ සහ ඌවපන්නගම ප්‍රදේශවල මොනර ගහනේ වැටිපීමෙන් එළවලු වගාවන්ට දැඩි බලපෑම එල්ල වී තිබෙනවා. ගොවින් පෙන්වා දෙන්නේ තමන් මහන්සියෙන් සිදු කළ එළවලු වගාව මොනරුන් විනාශ කර තමන බවයි. මේ දළු කාලා තිනවා කරල් හැදෙන කාලෙත් කනවා එතකොට බීජ වපුරවමත් කනවා මේ බලන්න මේ ඔක්කොම අපුරලා තියෙන්නේ මේ මොනරු ග්‍රහණේ පොඩ්ඩක් මොනවාරි කරලා මේක අඩු කරලා දෙන්න කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් වැවතැන්න මලවිට හරහා ගොඩිගමුව දක්වා මාර්ගයේ ප්‍රතිසංස්කරණ අතරමක නැවතීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. ගම්වාසීන් පවසුවේ 2021 වසරේ ජනවාරි මාස ආරම්භ වූ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු මාස 9කින් අවසන් වීමට නියමිතව තිබූ බවයි. නමුත් මේවන විට කොන්ත්‍රාත්කරුවන් සිය බඩු බාහිර ආදියද රැගෙන අපස් ගොස් ඇතැයි ගම්වාසීන් පවසුවා. ද මේ වෙනකොට ත්‍රිවිල් රථයකටවත් යන්න බැරි තත්ත්වයක් ඇති වෙන සමහර තැන්. අපි බලධාරීන් ඉල්ලා හිටින්නේ හැකි ඉක්මනින් මේ මාර්ගය ජනතාවට සකස් කරලා දෙන්නේ කියලා. දැන් ක්‍රීඩා පුවතක් ශ්‍රීමන් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද අවසන් වෙනවා. තරගාවලිය පැවැත්වෙන්නේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී. පාසල් 700ක අධික ප්‍රමාණයක් සහභාගී වූ මෙවර තරගාවලිය සඳහා එක්ව සිටින පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 4000කට අධිකයි. තරගාවලියේ දෙවන දිනට අවසන් වන විට තරගාවලි වාර්තා 8ක් පිහිටව ඇති වෙනවා. වයස අවුරුදු 12න් පාල බාලකාංශයේ මීටර CS6 දිවි මිසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටවුවේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයයි. ඒ තත්පර 54.5ක කාලයකින් තරගය අවසන් කරමින් නැවතත් හමුවෙමු දහවල් 12 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්.